සුබෝ දසනක්. අයිබෝන්. අපි ලොකසෙම පටන් ගන්න උදෑසන. ඔව් මම පොඩි ප්‍රශ්නයක් අහලා පටන් ගන්න. උදේ පාන්දර. ඔව්. සතුටින් ඉන්නේ. අන්න ප්‍රශ්නේ. දුකින් හිටියත් ඒ සතුට හොයාගෙන යන ගමන. يعني සතුටෙන් ඉන්න try කරනවා. උත්සාහ කරනවා. නෑ. කවුරුත් උත්සාහ කරන්නේ සතුටින් ඉන්නනේ. ඒ අතරේ දුකින් හිටියත් ඒ සතුට හොයාගෙන යන ගමන. හරි. සතුට කියලා කියන්නේ මම හිතන්නේ අපිව හරි ප්‍රබෝධමත් කරන හැම මොහොතකම අපේ ජීවිත සාර්ථකත්වයට මඟ කියන එක්තරා හේතුවක් ප්‍රධානතම හේතුවක් නේ. එතකොට සතුටෙන් ඉන්න පුළුවන් නම් ජීවිත කොච්චර සුන්දරද සරලද. හැබැයි සතුටෙන් ඉන්න එක ඒ තරම් සරලද කියන එක ඇතුළේ. ඔව්. සතුටෙන් ඉන්න අමාරුයිනේ. හැබැයි සතුටෙන් තියන්න උත්සාහ කරන අයත් සමහර වෙලාවට අපිව සතුටින් තියනකොට අපිට හිතෙනවා මේ ලේසි වැඩක් නේ කරන්නේ අපි හරි සතුටින් ඉන්නේ මේ දේවල් එක්ක කියලා. නමුත් ඒක එච්චර ලේසි වැඩක් නෙවෙයි කියලා සමහරට ගැඹුරට ගිහිල්ලා බලද්දී ඔබට හිතෙන්නේ නැති. අපිට අපේ උදාහරණ ඕන තරම් තියෙනවා. ඒ උදාහරණ ඇස්පන අපිට කතා කරලා දෙනවා. අපිට චාලි චැප්ලින් වගේ උදාහරණයක් ගත්තොත් නේද? වචනයක් කතා නොකර සමහර වෙලාවට අපිව සතුටින් තිබ්බා. ඒ ඇතුලේ hina වෙන්න දේවල් තිබුණාට hinaව ඇතුලේ තිබුණේ ගොඩක් පස්සට ගිහිල්ලා ආයි කල්පනා කරලා බලන්න දේවල් නේ. ඇත්තටම තේරෙනවා කියනවනම් ඒ hinaවල් ඇතුලේ තිබුණේ සෑහෙන වේදනාත්මක කඳුළු. නේ? ඒ කඳුළු අහුලන්නේ නැතුව අද සතුටින් ඉන්න අපි නුගසෙවන හොරාතුරක් පටන් ගන්න යන්නේ මේ විදිහට. ඔව්. ඉතින් ඒ සතුටින් ඉන්න අපි ආරාධනා කරා විශේෂ චරිත දෙකකට අපි පිළිගමුද? ඒ පිළිගන්න කලින් අපි ලයින් අප් එක බලලා ඉන්නවද අද දවසේ? ඔව්. කොහොමද පෙළ ගැහෙන්නේ? එතනින් පටන් අරන් දවස පෙළ ගැහෙන්නේ කොහොමද කියලා මේ ඔබ දකින්න. සුබු දාසනක් කියලා බොහොම ආදරෙන් පිළිගන්නවා ඒ සොඳුරු චරිත දෙක. නුගසවන මැදිරිට සුරංග සතරසිංහ මහත්මයා සමග ශාන්ත ගාල්ලගේ මහත්මයා සුබු දාසනක්. සුබු දාසනක්. සුබු දාසනක්. අයිබෝන් මේ උමා. ඔව්. දැන් මේ සුරංගටයි ශිරාන්ටයි. මේ ශිරාන් නැති වෙනවා. එතකොට ශාන්ත ගාල්ලගේ කියලා පටන් ගන්න. ශිරාන් ශාන්ත ගාල්ලගේ නේද? ඔව්. දැන් මේ දෙන්න අර අපි කිව්වාගේ අපිව සතුටින් තියන්න. ගොඩාක් කාලයක් තිස්සේ වැඩ කරන දෙන්නෙක් නේ. හොඳම මේ ගැලපීම් දෙකක් කියලා මුලින් ඉඳලා බලමු අපිට තේරෙනවා. ඔව්. මේ කොහොමද සුරංග සහ ශිරාන් සුරන් ශිරාන්ලා ගලපගත්තේ කියලා අපි වටන් ගත්තා. ආ අපේ ගැලපීමේ ඉතිහාසයට යනකොට මනෝජ් මල්ලි නංගි මේ වැදගත් සිදුවීමක් කියන්න තියෙනවා. ඒ වැදගත් සිදුවීම කියනවා නම් මෙන්න මේමයි. ශාන්ත ගාල්ලගේ සුරංග සතරසිංහයි ඉපදුනේ එකම ගමේ එකම ඉස්පිරිතාලේ එකම වාට්ටුවේ. ඒ ඇයිද කියලා කියනවා නම් ඒ ඉස්පිරිතාලේ බබාලා හම්බෙන වාට්ටු තියෙන එකයි. තමයි දෙන්නේ එක තමයි ඔය. එහෙම නේද? ඔව් හරියටම හරි. නෑ ඇත්තටම මේ අපි දෙන්න එකම ගමේ. උසස් පෙළ හදාරන්න මෙතුමා ධර්මපාලට ගියා. මම නම් කොහමක මධ්‍ය මහවිද්‍යාලයේ එකම ගාමේ බොහොම සමීපව වසර ගණනාවක ඉඳලා මිතුදම. එහෙම තමයි ඉතින් අපි දෙන්නගේ. ඒ කියන්නේ මනෝජ අර දැන් ඒ කියන්නේ වැඩ කරනකොට හැදෙන කෙමිස්ට්‍රි එක වගේම තමයි නේ. ඒ මිත්‍රත්වය කියන එකත් ඒ වැඩ කරන්න උදව්වක් වෙනවා නේ. හරි. අපි දෙන්නගේ යාළුකමට අවුරුදු 40ක්. 40යි නේ. ඒ කියන්නේ නිකන් ඉපදෙන්නත් කලින් ඉඳලා තිබුණු යාළුවා. ඔයාලා දෙන්න නම් ඉපදෙන්න ඉස්සෙල්ලේ. ඔය දෙන්න නම් ඉඳලත් නැතුව ඉති තමයි. අවුරුදු 40. බොහොම ස්තුතියි. ඒ වගේ දෙන කපුව තිබ්බට. දැන් බලන්න උමා. අර අපි සරලව hina වෙනවට ඒක ඇතුලේ තියෙන කතා ඕන තැනකින් වෙන විදිහකට හිතන්න පුළුවන් කියලා නේ. එකම ගමේ එකම ඉස්පිරිතාලේ එකම වාට්ටුවේ. කියලා ගමු අපි hina වෙනවා තමයි. ඒක ඇතුලේ තායි හිතන්න තව දෙයක් ඉතුරු වෙලා තියෙනවනේ නේද? ඒ ගමටම තියෙන ඉස්පිරිතාලේ වාට්ටුවේ. ඔව් ඒක තමයි උපදින්න වෙන්නේ. ඔව්. එහෙම තමයි මං කියන්නේ දැනෙන්න කතා කියන්න පුළුවන් හොඳම
කියන්නේ හොඳම විදියක්. මේ මේ සිරන්නයි හැරුණත් සමහර වෙලාවට ඔය අපිට නිකන් හිනාවක්. හිනාවක් දෙනවා. ඔව්. ඒකකින් ඒ ප්‍රේක්ෂකයව හිනස්සන්න ඒ විදිහට තමයි ඉතින් ඒ හැරෙන ඒවා 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 ඒක හිනස්සන්න. නමුත් ඉතින් සත්‍ය ජීවිතයන ඉතින් සාමාන්‍ය මිනිස්සෙක් මමත් මෙතුම වගේම තමයි. කොහොමද හාස්‍ය ඒ කියන්නේ තව කෙනෙක්ව හිනස්සනවා කියන එකට මට දැනෙන්නේ නම් මේ පොඩි ඕවර් එකක් ඒ කියන්නේ ඇත්තට අපි ස්වභාවිකව හැරෙන හැරීමට වඩා චුට්ටක් තව ටිකක් වැඩි එකක් එකට එකතු කරන්න ඕනේ. එතකොට තමයි ඒක අර හාස්‍යාත්මකව බලන කෙනාට දැනෙන්නේ. එහෙමයි. ඉතින් සහ විනිවිදව දකින්න ඕ කෙනෙකුට පේන මතුපිට පේන දේට වඩා යමක් දකින්න උත්සාහ කරන්න ඕනේ. ඔව්. දැන් උමා දැන් සමහර වෙලාවට අපි දැන් මේ කතාවල ගොඩක් වෙලාවට පිටපත ලියවෙන්නේ සුරංගය නේ. ඔව්. දැන් මේ හරි අලුත් දේවල් නෙමේ සාමාන්‍ය දේවල් නෙමේ. සාමාන්‍ය දේවල් දිනදා තියෙන දේවල්ම තමයි මේ අපිටයි කියන්නේ. හැබැයි අපි ඒක දකිනවට වඩා අපිට hina යනවනේ දකින්නකොට. ඇත්තට දකින්නට වඩා. ඔව්. ඒක තමයි ඇත්තටම ප්‍රහසන ශිල්පියෙකුගෙන් විය යුත්තේම ඒකම තමයි කියලායි මම හිතන්නේ. මම හිතන්නේ ඔයාලා අතින් කියවුනා ලෝකේ හිටපු විශිෂ්ටතම විකට ශිල්පියා ගැන චාලි චැප්ලින් ගැන. දැන් එතුමා කතා කළෙත් ඒ වකට ඒගොල්ලෝ මුණ දීපු ජීවිතයේ නියම යථාර්ථයේ පැත්ත ටිකක් දරුණුට බෙල්ල දුන්නා. හුඟක්ම මේ කියන්නේ මේ මේ කම්කරුවන්ගෙන් සූර්ලස මේ ගන්නකොට ඒ මිස්සු එකට කොහොමද මේ ප්‍රතික්‍රියා දක්වන්නේ කියන එක තමයි එයා ඇත්තටම අනිත් එක ඒ අර මැෂින්ස් වල වැඩ කරනකොට කාලාන්තරයක් තිස්සේ මිනිස්සයා මිනිස්ස ඒක තමයි ආ ඒ චිත්‍රයේ පෙන්වන්නේ. ඒ තියෙන දේම තමයි ඔප්නංගල පෙන්වන්නේ. මං කියන්නේ මනෝජ් මේ දැන් අපි මේකට සූදානම් වෙන කාල සීමාව ඇතුළත වේශ නිරූපණය සිදු වෙන කාල සීමාව ඇතුළත හරි අපූර්ව කතා ටිකක් කිව්වා. මට ඇත්තටම hina ගියා. හැබැයි ඊට පස්සේ ටික වෙලාවක් ගිහිල්ලා කල්පනා කරනකොට කල්පනා වෙනවා අනේක ඇතුළේ අපි hina වුණාට අඬන්න ඕනි කතාවක් නේ කිය. අර ආචික කතාව. ඔව්. අපි කියවුද පොඩ්ඩක්. ඔව් මේ. ඇත්තටම මේ මගේ තාත්තගේ අම්මයි කියන්නේ මගේ ආච්චි. මේ හොඳ ඌමත් කෙනෙක් කියලා. ඉතින් ඇත්තටම මේ මම කිව්වෙත් මේ එතුමියගේ දිවිච්ච හැමේ පැහැය අපිට තිබුණා නම් මේකප් කරන්න ඕනේ නැහැ කියලා. ඉතින් මේ ආච්චි ඇඳෙ රෙද්ද ඇටි. ආච්චිට තිබුණා මේ හැට්ටට දාන මේ රත්තරන් බොත්තම් වෙලක්. ඒක ඕන හැට්ටකට දාන්න පුළුවන්. එයා හැට්ටම අහන්නේ ඒ රත්තරන් බොත්තම් වල මේ දාන්න පුළුවන් විදිහට තමයි. ඒක එකින් එකට ගල්ලා එයා පාවිච්චි කරනවා. ඉතින් මේ ආචි පොක පණ වගේ පරිස්සම් කළා නැරෙනකම්ම රත්තරන්නේ රත්තරන් මං හිතන්නේ දැන් මේ මේ වෙනකොට තිබුණා ලොකු මුදලක්. කොහොම හරි ආචි එක පරිස්සම් කළා පැලඳා ආචි මිය ගිහිල්ලා මං හිතන්නේ තප්පර ගානක් ඇතුළත ඒක අතුරු දානවා. ඒ අතුරුදහන් මේ වගකීම මේ වෙන කවුරුත් පිට පිටින් ආපු හොරු එහෙම නෙමේ වාර ගන්න ඕනේ. ඒ පවුලේ ඇතුලේ නමයි. හැබැයි එදා මේ අපේ කතාව හොඳටම අනු කෙනෙක් හිටියා නේද? ආචිත් එක වැඩි සම්බන්ධතාවයක් නැති නමුත් එතුමිය අභාව ප්‍රාප්ත වුණාම හොඳටම අනු කෙනෙක් හොඳටම අනු කෙනෙක් හිටියා මේ අපි එයාගෙන තමයි පොඩ්ඩක් සැකකරන්නේ. අත්තරම් බුත්තන් ගල මම හිතන්නේ එයාගාව තමයි තියෙන්නේ කියලා අපි හිතන්නේ. ඒ තරම් දුක ඒකද? ඔව් මොකද එහෙම අඬන්න හේතුවක් තියෙන්න ඕනේ. හේතුවක් නැහැනේ. ආච්චියා අවුරුදු 95ක් ආයු වරඳලා නැති වුණේ. ඉතින් ඒක උපරිම ආයු කාලයක අඬන්න තරම් කාරණාවක් නෙමෙයි. ඉතින් එහෙම අඬන්නේ මොකක් හරි එකක් වහගන්න කියලා අපි හිතුණා. මට චූටි කතාවක් තියෙන කමෙන් නැද්ද කියන්නේ. මගෙත් ආච්චියම්ම නෙමෙයි ඒ මගේ නැන්දම්ම එතුමිය මේ වෙනකොට භව ප්‍රාප්ත වෙන මේක බලගෙන නෑ නෑ යන්නේ මේ මං ඒකට පොළඹ කොහොම වුණත් එතුමිය දඹදිව ගියා සුරා ඔයා දන්නව. එතකොට මේ අපේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ බුද්ධත්වය කියන ඒ අවබෝධ කරගත්තේ ස්ථානය බුද්ධගයාව කියලා කියන්නේ එතන වන්දනාමාන කරනකොට සල්ලි වගේ පොඩියට දුන්නා. ඒ වගේ ස්ථානවල
දීලා ඒක සෙටල් වුණේ ශ්‍රී ලංකාවට පාතවන කොටත් සෙටල් වුණේ. ඒක ඇයි දීලා දුන්නේ? ඇයි දුන්නේ බුද්ධගය? එයාපෝට් එකෙන් ගෝරිය පටන් ගත්තේ විවාදය. හෝම කොට එනකොට සෙටල් වුණේ. පස්සේ ගෙනාපු සාරි වගේක් දීලා තමයි ඒක සෙටල් කරගත්තේ. මම එදා පොරොන්දු වුණා ඒගොල්ලන්ට. ඕගොල්ලෝ මේ වගේ උතුම් ස්ථානයක ගිහිලා මේ කරගත්ත දේ මුළු රටටම ජනප්‍රිය කරනවා කියලා මම අදත් ඒ ඩියුටි එක කළා කියලා මම දැන් හිතන්නේ. දැන් බලන්න අපි දඹදිව ඒ වගේ දෙයක් කරන්නේ අපේ ඇත්තටම අපේ ජීවිතේ මාරම දෙයක් කරගන්න ඕනේ අපේ ආධ්‍යාත්මික පැත්තටනේ. ඒත් ඉතින් අපි කොච්චර කරත් පෘථග්ජන මිනිස්සයා එකට ගිහිල්ලත් ඉතින් පොලියට සල්ලි දෙනවනේ. ඉතින් බලන්න ඒක දැන් අපි අර මේක මම පර්සනල් කතාවක් වගේ කිව්වට මේකට මම දේවල් එකතු කරලා කිව්වේ ඉතින් මේමම නෙමේ. ඒ කෙසේ වෙතත් එහෙම සිදුවීමක් වුණා නම් අපි ආධ්‍යාත්මික පැත්ත කියලා එහෙම කතා කරාට මොකද අපේ යථාර්ථයේ තියෙන්නේ අපේ අර සාමාන්‍ය මට්ටමම තමයි. මෙතන තියෙන පුදුමේ මේකයි. එතන මේ සල් බුද්ධගයාවෙන් සල්ලි පොලියට දෙන ගමන් ඒගොල්ලෝ බුද්ධගයාවත් වැඳලා තියෙනවා. අන්තර්දයක් හැටියට බුද්ධගයාවත් වැඳගෙන ඇවිල්ලා තියෙනවා. අන්තර්දයක් හැටියට. ඔව්. මම හිතන්නේ නේද මේ කතාව ලියාගත්තා නම් ඒක කෙලිම මාලාවක්. ඒක ලොකු ස්ක්‍රිප්ට් එකක් ලියන්න පුළුවන් කතාවක්. කොහොමද ඒක තමයි ගොඩක් වෙලාවට යථාර්ථයනේ. අපි හිතේ තියෙන එක හරි හොයාගෙන යන එක නෙමෙයි හරි අවසානේ වෙන්නේ හිතේ තියෙන එක. වෙනම තියෙන කාරණයක්. දැන් මේ ඊළඟ කාරණේ සොරගයි හිනස්සන වැඩේදී මිනිස්සු හිනා වෙන්නේ සමහරලාට ආයාසෙන්. ඒ කියන්නේ අපි මේ ඒ කියන්නේ මේකට හිනා වෙන්න ඕන කියලා. හැබැයි නිර්මාණයක් ඇතුලේ ඔබ ඔබේ සාර්ථකත්වයේ දකින්නේ මිනිසුන්ගේ මූණේ හිනාවක් තියනවනේ. හිනා වෙනවනේ. ටිකක් හයියෙන් හිනා වෙනවා යනවනේ තව ටිකක් සතුටුයි. ඒ එහෙම හිතලානේ සමහරලාට නිර්මාණ කරන්නේ. මෙතනදී හිනා වෙයි. මෙතන තමයි අර උපරිම ස්ථානය ක්ලයිමැක්ස් එක. එහෙම මේ හිතද්දි මිනිසුන්ගේ පැත්තෙන් කොහොමද හිතන්නේ කියන්නේ මෙතන මේ අය හිනා වෙයි කියලා හිතනවද? ඒක මම නම් දකින උපක්‍රමය වෙන්න මේකයි. මිනිස්සු හරියටම යථාර්ථයේදී හිනා වෙනවා. ජීවිතේ සැබෑ තැනේදී මිනිස්සු හිනා වෙනවා. මිනිස්සු ඇයි සැබෑ තැනේදී හිනා වෙන්නේ? මිනිස්සු කවුරුත් ඉන්නේ සැබෑ තැනේ නෙමෙයි. මිනිස්සු ඉන්නේ કૃත්‍රිම මවාගත් ලෝකයක. එක්කෝ ආර්ථික තත්ත්වයේ හින්දා වෙන්න ඕනේ, එහෙම නැත්නම් දේශපාලන තත්ත්වයේ හින්දා වෙන්න ඕනේ, මොකක් හෝ වරදි දෙයක් නිසා මිනිස්සු ජීවිත මවාගෙන ජීවත් වෙනවා. ඒගොල්ලන්ගේ සැබෑ ජීවිතේ මතක් කරලා දුන්නා මිනා යනවා. සැබෑ ජීවිතේ නෙමෙයි මිනිස්සු ඉන්නේ. එහෙම ඉන්න බෑ මොකද දෙනකොට. හරි. අනිත් එක මේ ඒක කල්පනා කරන්න ඕනේ. එතකොට මිනිස්සු කතා කල්පනා කරනවා අඩේ අපේ ඇත්ත තැන නේද කතා කළේ මේ මිනිස්සයා. කිව්වම ඉනා යනවා ඒගොල්ලන්ට. ඉනා යන්නේ අපි හැම කෙනාම අඩි වැඩි වශයෙන් මවාගත්ත ලෝකවල ජීවත් වෙන. ලෝකවල තමයි. අනිත් එක ඔයාටයි මට දෙන්නටම පොදි ඒක එහෙම සිද්ධ වෙන්නේ අපිට ඕන දෙයක් කරගන්න බෑ මේ ලෝකේ. අපිට එක්කෝ දේශපාලන නිසා අපි එක පැත්තකට යන්න සිද්ධ වෙනවා. ආර්ථිකය නිසා එක පැත්තකට යන්න සිද්ධ වෙනවා. හරි හෝ වැරදි හෝ. එතකොට අපි કૃතිමව හැදිච්ච මිනිස්සු වෙනවා. අපිට ඇඟිල්ලෙන් ඇනලා උඹේ ඇත්ත මෙන්න මේකයි කියලා පෙන්නුවාම hina යනවා. ඒක තමයි මම ටච් කරන්නේ. යථාර්ථය කතා කරනවා. දැන් අර අර ශිරානයිත් කියවලනේ දැන් අර මේ එක අපි හැරෙනවා නම් පොඩි ඕවර් එකක් තියාගෙන හැරෙන්න. ඔය ඔය මාත්‍රාව අල්ලගන්න එක ලේසි නෑනේ. ඔය මාත්‍රාව අල්ලගන්න සමහරව අවුරුදු ගණන් ඉගෙන ගන්නවා. හැබැයි මේ ඉගෙනගෙන මේ මාත්‍රාව අල්ලගන්න පුළුවන්ද? මෙහෙමයි මම හිතනවා එහෙම පුළුවන් ඇති අධ්‍යාපනය. මොකද දැන් මම විශේෂයෙන්ම මම මේ රංගන වේදේ ගැන මේ කිසිම දෙයක් අදාරලා නැහැ. මගේ අධ්‍යාපනය මේ රංගන වේදේ ගැන අධ්‍යාපනය සිංහල සිනමාව 70 දශකේ අපි කිව්වනේ. ඒ කාලේ තිබිච්ච සිනමාව විවිධ රංගන ශිල්පීන්ගේ විවිධ හාස්‍ය රංගන ශිල්පීන්ගේ චිත්‍රපටි බලලා ඒක තමයි ඒ ස්ටඩි එක. හැබැයි ඒවා ඉමිටේට් කරන්නේ නැහැ. ඒක ඒ දේවල් තියෙනවා. ඉතින් ඒක තුල කොහොම හරි ඉතින් මට මෙතුමට අවස්ථාවක් දුන්නා. එතුමට අවස්ථාවක් ලැබුණා මේවා කරන්න. එතුමා මටත් අවස්ථාවක් දුන්නා. ඉතින් දෙන්නත් එක්ක අපි දෙයක් කළා. ඉතින් ඒක මම විශ්වාස කරන ප්‍රේක්ෂක ජනතාව ගන්න ඇති කියලා කොහොම හරි අර හාස්‍ය කියන දේදි දැන් මෙහෙම හිතන්නකෝ. දැන් ඔය දුවනේ මේ ඔය මේ ඔබ දෙපළ එක්ක මම කතා කරනකොට අපි දැන් සාමාන්‍යයෙන් දෙයක් කියනකොට ඒක තමයි නේද කියලා. දැන් ඕක අපි හාස්‍යයෙන් කරනකොට ටිකක් ඕව ඒක ඉච්චර ඉඳලා නෙමෙයි ඒකට නේද? ඒක ඊ තමයි එහෙම තමයි. ඒක පොඩි එකක් තියෙනවා. දැන් මම අල්ලගත්ත ආට් එක. හැබැයි ඒක හැම තැනටම පොදුයි කියලා කියන්නත් බෑ.
දැන් උදාහරණයක් විදියට මිස්ටර් බීන් ගේ තියෙන පොඩි ඕවා එකක් නේ. හැබැයි සමහර රංගන ශිල්පීන් ඉන්නවා ස්වභාවිකව. මම උදාහරණයක් විදියට කවුද ඉන්නේ? අපේ විජේනන්ද සිරි මහත්තයා ස්වභාවික රංගනයක් කරන්නේ. hina යනවා. එයාගේ ස්ටයිල් එක ඒක නැචරල් එක. ඔය ජෝ මහත්තයා. ජෝ මහත්තයාගේ තේමයි නේ. ඔව් ජෝ මහත්තයාත් එහෙමයි. ජෝ මහත්තයාත් එහෙම හුඟක් පසු කාලීනව වෙනකොට එයා මේ හරි ස්වභාවික රංගනයක් තමයි කළේ. කොහරි අපි මමගේ එකේ දින මම පොඩි ඕවර් එකක් දානවා. ඒක තමයි දැනෙන්නේ. මේ දැන් කත් සාමාන්‍ය කතා කරන මේ පිච් එකට වැඩිය පොඩක් පිච් එක උස්සලා තමයි කතා කරන්නේ හාස්‍ය කතාන්තරවල. ඒ පොඩි ඕවර් එක පොඩ්ඩක් දෙන්නකො අපිට. ඔව් දැන් මෙහෙම අපි පොඩි එකක් දාමු බලන්න. අපි දෙන්නම එකක් කරන්න. දාමු දාමු. ඒක හොඳයි. හරි. තාත්තේ. ඔව් මොකද? තල්ලියම නෑ. අනේ නෑ එහෙම එකද නෙවෙයි තාත්තේ. මං කල්පනා කරා තාත්තේ දිනු වෙන්න ඕනේ කියලා. ඔබට එහෙම කල්පනා වුණා නම් ඒක ලොකු දෙයක්. තාත්තේ. මේ දිනු වෙනවා නම් තාත්තේ මම මොනවද දන්නේද කරන්න ඕනේ? හොඳ ව්‍යාපාරිකෙක් වෙන්න ඕනේ. ආ හරි. තාත්තේ. නැවෙන් මාර බඩු ටිකක් ගිනවා. සල්ලි දීලා ගත්තනම් විකණන් ලාභේ තමයි තාත්තේ හෝ. මොකක්ද ප්‍රශ්නේ දැන් නැව ඇවිල්ලා තියෙනවා සල්ලි නැති ප්‍රශ්නේ තියෙන්නේ. ඔව් තාත්තේ. ඔක උඹට විතර නෙවෙයි උඹ දිනුකට තියෙන හුඟක් වෙලා නැව ඇවිල්ලා තියෙනවා සල්ලි නැ ගන්න. තාත්තේ මේකත් එහෙම කේස් එකක්. තාත්තා මෙහෙම කරන්න. තාත්තා මට රුපියල් 10000ක් දෙන්න. මං නැවට ගිහිල්ලා බඩු ටික ගන්නවා. ගෙනල්ලා බිස්නස් එක කරනවා. කරාම තාත්තේ කේදී පිටින්ම ලාභේ රුපියල් 10000ක්. රුපියල් 10000ක්. ඔව් ඒ කියන්නේ 100 200ක් විතර නේ තාත්තේ. නැති දෙන්න බක් යනවා හරි ඇති ඔව් එතකොට තාත්තේ ලාභ රුපියල් 1000යි මම 500ක් ගන්නවා තාත්තට 500ක් දෙනවා බලන්න මට මොකද කියද මම ආයෙ කියන්න මට තේරුන්නේ දැන් ලාභ රුපියල් 1000යි තාත්තේ 1000යි මම රුපියල් 500ක් තියා ගන්නවා තාත්තට රුපියල් 500ක් දෙනවා මට 500ක් දෙනවා තාත්තට ලාභයි 500ක් ඒකයි නේද එහෙමනම් මේම කරමුකෝ දැන් උඹ හිතපන් පුතේ උඹ ඔය කියන නැව ආවා හා බට මම රුපියල් 10000ක් දුන්නා. දුන්නා. දීලා උඹේ 10000 අරන් ගිල ඔය කියන බිස්නස් එකත් කළා. කළා කළා. කරලා උඹට රුපියල් 1000ක් ලාභත් ලැබුණා. ඔව් 1000ක් ලාභ ලැබුණා. ලැබිලා ඒකෙන් 500ක් උඹ තියාගත්තා 500ක් මට දුන්නා කියලා හිතාගෙන උඹ මෙන්න මේ 500 තියාගෙන ඉන්නයි පුතේ. එතකොට උඹට 500ක් ලාභයි මට 9500ක් ලාභයි. මොකද්ද තාටි එක? අන්නේ වගේ. දැන් ඊ අපි දෙන්න ඒක දැන් ඒක අර ස්වභාවිකව අපි කතා කරන්නේ පොඩි එකක් කියනවනේ. ඒ ඒක අපිට මට නම් දැනෙන්නේ ඒක තමයි මේ එක වර්ගයක විහිළුවක්. එහෙම ඒව තියෙන්නේ. එහෙම දැන් අපි ටෙලි නාට්‍යයකට අදාළව විහිළුවක් කරනවා නම් ඒක ඒ නාට්‍යයේ තියෙන ඉතුරු කතාවත් එක්ක ගැළපෙන විදිහේ විහිළුවක් යන්න ඕනේ. එහෙම නැත්නම් ඒක විහිළු වශයෙන්ම තියෙන නාට්‍යයක් නම් අපිට පොඩ්ඩක් පොඩි ඕරයකට යන්න පුළුවන්. ඒක විවිධ විදිහට ඉතින් බෙදෙනවා ඉතින් අවස්ථාන කුළු. දැන් ඔය රංගපෑම ගැනනේ කතා කරේ. ඕවා පිටපතට ගේනකොට ඔය කතා ඔය අදහස් කොහෙන්ද මම හුඟක් වෙලාවට විශ්වාස කරපු දෙයක් කරන දෙයක් තමයි මිනිස්සෙක් තමුන් කුඩා කාලේ ඉඳලම අධ්‍යයනය කරන දේවල් පොතපත විශ්ව දැනුම එකතු කරගත්තාම ඒ දැනුම තමයි හැම වෙලෙම ඕනම දෙයක් ලියන්න විතරක් නෙවෙයි ඕනම විශේෂයකට තමුන්ගේ දැනුම වැදගත් වෙනවනේ. එතකොට ලිවීමේදී පිටපත් රචනයේදී අනිවාර්යයෙන් මේ කාලාන්තරයක් තිස්සේ ඔළුවට එකතු වෙලා තියෙන මේ දැනුම තමයි එකසුගල පුණීලකින් ගන්නවා වගේ කරවල් කරගන්නේ. එතකොට එතෙන්දි විවිධ ශේස්ත්‍රයන් පිළිබඳ හසල දැනුමක් තියෙනවනම් මේක කරන්න පුළුවන්. දැනුම නැතුණම් කරන්න බෑ. ඔව් ඒක තමයි. දැන් අර ලියාගෙන යනකොට දැන් 1000කින් පටන් ගන්න වැඩක් 2000ක් වුණාම කොහොමද 1000 වෙන්නේ සමහර වෙලාවට? මේමයි ඇත්තම කියනවා නම් මගේ ලිවීමේ ස්ටයිල් එක ගැන කිව්වොත් මම දන්නේ නෑ ලියන්න වාඩිනතුරු මොකද්ද ලියන්නේ කියලා. එහෙම අයිඩියාවක් මගේ නෑ මම ප්ලෑන් කරගෙන ගිහලා මෙන්න මේක ලියනවා කියලා කවදාකවත් කරලා නෑ. ඉතින් ලියන්න වාඩි වෙනවා. ඒක ආරම්භයක් ගන්නවා. ඒක ආරම්භයක් ගන්නකොට එක්කෝ මුලින්ම කරන්නේ දිනේ දාන එක. ඊට පස්සේ මේ ලියන්නේ ආවලාය කියන එක මගේ නම ලියනවා මම. ඊට පස්සේ ලියාගෙන යනවා. මම මේකට මෙහෙමත් කියනවා. දෙවියන් වහන්සේ මිනිස්සුන්ට මොන හරි දෙයක් දෙනවනේ. දෙයක් දෙනවා වගේම දෙයක් ගන්නවා සමහර ලාවට. ඔව් සමහර ලා එකක් දීලා දෙකක් ගන්නවා. දෙවියන් වහන්සේ එහෙමයි. මම මේ දෙවියන් වහන්සේ කියලා කතා කළාම මේ දෙවියන් වහන්සේ කියන කෙනාව ප්‍රොමෝට් කරන්න කියන කතාවක් නෙමෙයි. මම දෙවියන් වහන්සේ කියලා හඳුන්වන්නේ තමුන්ගේ උත්සාහය සහ දැනුම. මේ දෙක කලවම් වෙලා එනදී එතෙන්දී ඔළුවට දෙනවා. නොනවත්වාම දෙනවා. එතකොට ලියන්න පුළුවන්.
Itu kota laki gua gitu, dah hati-dah hati lah. Nah, kan dulu dia waktu itu nongeng itu kan kalau kita kalau kita itu lina hati ya, tapi kota sepanah hai kila patang gak tau. Kota sisi kan lagi hitam ya, nanti ini nanti ini. Nah, oh, gila ke kar nih. Nah, ini hima hita lama deh. Siran lagi ada gaume ini sama Arwila. Oh, magi, tak magi kremia, sama ini mama. Makit tekar agak panas sahodar silpi inu adine kan. Deng santer mana ada kerana pulang sah santer daran pulang capacity kan sah iya gitu ina suicide yang kiaman mana ada kira adine kan lah ekat aliyah. Deng ekatam santa asa kerana dia keluar, yar hari mal lesi ekar agak panas. Itu kerja satu tin agak panas. Kini satu tin agak panas kita mai watin ni. Oh, dawasak mam meyat, putar tekiwi. Metu mati dia mama kiwa mama. Hari mah saya aci kini kuki rangganya terang. Pasti me, tapi me me ya ini kuah wah wah keran puluan nang muka doa monu magi kat dikira keran puluan ni kami kuah mape kami ya tetapi mape bapa sami pa aci kene kiti ya itu mian bapa main sekarang kene cuti. Ia rawat tu ibu dicik kene pun. No, pada apa ni selain itu. Ini kohmari ting iya bapa magi ulu tevil lah mat hari asa iya bapa ikakar iya ta pas ya kene me. I thon ni kerma ngasa iya ta wheelu kene nuah mape betarunan lama iya me main aci kela. Ika thon ni kerma ini katakan nuah lagi voice sekarang. Ti mata oka mang nikang inu kerana kita imitate kerana puluan kamati bilam mian ti nengku me ma aci kene kuki aktekak dengu ko ya gue nirma ni dekau memang aku tu kira right ena, shantu mana puta kali, pasai itu ngan red headi an, dah lah memang kalau puni pagi dat kutemat ti no ya hasil memang kerana dah ni kan memang ada lagi ni, ni kan dah lah, memang kalau kondir dah lah kalau belum hari itu hari, ini anu memang untuk cari tiak kedua, babi aci ni, naci ni, oh, arah video mana tama aku mau kundu gahila, bodir dan naci, ini nama mama tu nama eh, aci kita orang ni kan boleh dewasa kira benda tu sama. Ah, aci ni mukut ni 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 kami kira lagi kau itu yang ni. Nee, mami aku ni aku buat ni. Balang aku ni wapet dia na, boleh ni ni mami. Mee ada, ma ada kocer utun dewasa tu. Mee apa, lalu turun apa turun jalan nuhan segi, de darmiya umur jangan pot dewasa. Mee kollo wapet boleh ni ni mami. Habis gahani wajib turun khatran lagi kan ni. Lalu tu mana aja? Komari me, saman ni me, api, aragan dengan hema, kanta bangge, cerita, ini bagi kipak ber, raga paya ni. Saman ni, gaul mak kan dengan gila tin wedding mudur. Apa he? Nadura, hutan mana tiada boleh. Eka uneh me, eka mana ni? Terata, nak di me me. Tahu ina ina ni kat sini. Oh, mata mata kat sini. Gamai, nama botol ini gamai. Nee tahu. Botol ini gamai hari botol ini wat hari orang macam halawat hati. Halawat hati. Halawat hati. Ile, sangeet sunder sini ya. Sunflower. Sunflower. Nanti betul. Ita ya. Ita halawat. Oh, mari ini stage je kita bina. Kita buat ni api. Entahnya ni adun ti kokam galah be. Kita dah ala. Hatar di nanti banyak hatar tu, banyak hatar tu dah. Lepas stage yang lepas play ke, ya nama. Kita ready kalau bahin apa tu, banyak hatar mana? Aula aranggil lagi. Parisau tarantian lagi. Oh, parisau tarantian lagi. Me, ek aranggil lepas setting. Api tu nang kisah kerana kunne muka api anda lagi tu, saman ni ada, wicket ada tu. Thamai, namu, eva manu pirimin tu anda yang nak pulu angge. Mia anda lagi tu, kerana muka anda ni gawu. Kocia, kalau kita mara jauh ni. Ikan mata aduh lagi mata guys. Kocia na samharu magi. Me killed the cold the kira anturukan berunca. Muna kau mesti punya kira pada penan bulan. Muna kau mesti punya kira pada penan. Magi bulan. Mama hari itu itu na minga. Me muda. Oh, neh mata me. Mawa mati, golongan tertika kamu tu piri milu kita panggil dia nama ni. Oh, me. Tani kerana ni kamu bure paling gahu boleh. Magi boleh tiba ni. Oh, me. Oh, ne. Ini mana tu? Ini mana tu? Frame kerana bukan. Tiba. Ini mana tu? Me. Sari ni tu semua yang bukan frame kerana dia. Mata kita ni bukan. Minta me. Bagi kotor yang dalam. Me. Asam juga darsanya kau yang kau ini. Kau mari. Ini tu frame kalau agila ini magi kalpa. Magi. Oh, sabda tu. Orang him patangan kan? Orang naatan ni patangan kau dengar kan dia? Apa yang kau baca? Rumah kau baca kan dia? Kau tu dah hilah home orang. Munakan, mama itu no, itu entah niroastro ini orang dia kan apa hendak ikir? Nee samar hilah, kau tu kelikap, diwita digayar no kota. Nih kang heba ke dengen wat?
අපි ඉනා වුණාට. දැන් සාමාන්‍යයෙන් මනෝජ් ලේසි නැහනේ යම් කිසි නිර්මාණයකට රංගන ශිල්පිය තෝරගන්නවා කියන එක. කොයි විදිහටද මේ රංගන ශිල්පීන් තෝරගැනීම කරන්නේ? මොකද මේ නිර්මාණ දැක්කම ඒකට හරියටම හරියන කෙනා කාස්ට් කරලා තියෙනවා. ඒක නම් හුඟක් වෙලාවට සිද්ධ වෙන්නේ මේ ඒ ගන්න කෙනාව තීරණය කරලා තමයි මම හුඟක් වෙලාවට ලියන්නේ. ඒ කියන්නේ මම නිෂ්පාදනය කරන ටෙලි නාට්‍යයක් හෝ මොකක් හෝ වැඩසටහනක් නම් මම ශිල්පියා දිහා කල්පනා කරලාමයි ලියන්නේ. එතකොට මට ලේසි. මම ඉස්සෙල්ලා එයාට කතා කරනවා මම අපි මෙහෙම වැඩක් කරනවා. මම ඔයාව මේ වැඩේට ගන්නවා කියලා එහෙම පොඩ්ඩක් එයාව ස්ටෑන්ඩ් බයි කරලා තියාගන්නවා. කියලා ඊට පස්සේ ලියනවා. මම නම් දකින්න සාර්ථකම ක්‍රමයක් ඒක තමයි. කෙනෙකුගේ තියෙන මම අර කලිනුත් කිව්වේ එයාගේ තියෙන දක්ෂතාවයන් හරහා අපේ නිර්මාණයේ රිංගවන්න පුළුවන් නම් වැඩේ ගොඩ. එතකොට අපිට ඕන කරන දේම එනවා. මොකද රඟපාන ශිල්පියා කැමැත්තෙන් රඟපාන්නේ. උදාහරණයකට අපි කාට හරි දෙන්නත් තේම ඔයා ස්වාමීන් වහන්සේ කෙනෙකුගේ චරිතයක් රඟපාන්න ඕනේ කියලා සමහරවිට එයා පොඩ්ඩක් කොණ්ඩේ කපන්න සට්ටි ගන්න රීමි අකමැති වෙන්න පුළුවන් සිගුර දාන්නත් කැමති වෙන්න තියෙන්න පුළුවන්. එතකොට එයා ඒ රංගනේ සම්පූර්ණයෙන්ම කරන්නේ අකමැත්තෙන්. එතකොට ඒ අපිට ඕන කරන දේ ඉන්නේ නේ. සමහරවිට කැමැත්තෙන් මට ස්වාමීන් වහන්සේ කෙනෙකුට අඳින්න තියෙනවා මම හරි කැමති කියලා එන කෙනා හරි ලස්සනට කරනවා. ඔව්. ඒකයි. කැමැත්තත් එක්ක ඒකනේ. මුලින් හැබැයි දැන් මේ පුතාවත් අරගෙන ගියේ හැබැයි මගදී පුතාව අතහැරලා ගියා. පුතා හැලුණද තාත්තා හැලුවද? අනේ නෑ ඒ දෙකම නෙමෙයි සිද්ධ වුනේ. පුතා නම් ඕන්ලාවක ලෑස්ති අදටත් මගෙත් එක්ක වැඩ කරන්න. නමුත් මට තේරුණා පුතා වෙනත් මගක් හොයා ගන්නවා කියලා. ඒ මගක් හොයා ගන්නවා කියලා තේරුණා මම උත්සාහ කළා ඒ මග සමාහිත මට වඩා හොඳ මගක් වෙයි කියලා. ඉතින් මම හිතනවා ඒක එහෙම වෙලා තියෙනවා කියලා. ඉතින් එයා මේ හොඳ කියන්නේ සසීරියස් චරිත කරන්න පුළුවන් කෙනෙක් ඒව කරන්න පුළුවන්. එතකොට එයාට හොඳ ගීත ගායනා කරන්න පුළුවන්. අපිට බැරි දේවල් ගොඩක් එයාට පුළුවන් බව පෙවුනා. ඉතින් එතකොට එයා මට වඩා හොඳ මගක් හොයාගත යුතුමයි. ඔව්. අපි ඔව්. ඒ මග ඉනි මගක්ම වුණානේ. ඒ ගැන කතා කරමු ඊට කලින් පොඩි විරාමයක් ගන්න. ඉනාවි ඉන්නේ. ඉනාවි වීම හිටියේ. මේ අපි අන්තිමට පුතාව අහලලා ගිය තර කතා කරේ. හැබැයි වුණාට ඉතින් පුතා සංගීත සතරසිංහ පුතාගේ ගමන පුතා වෙනම යනවනේ. අර මේ සමහර වෙලාවට උමා සුරංගය ස්ක්‍රිප්ට් ලියන වෙලාවකට මේ ගෙවල් පැත්තෙන් ලියන තැනින් එහෙම යන්න ඕද නැද? ඔව් ඇදලා අරන්. ඇදලා අරන් කොලේට දා ගන්නවා. ඕහ් එහෙම විච අවස්ථා තියෙනවා. ප්‍රායෝගිකවම මේ එහෙම මේ එකිනෙක ගත්තනේ. මේ පාරේ යද්දී දැන් මෙහෙම ඩ්‍රාමා එක ෂූට් එකක් කර කර ඉන්නකොට මේ මට පේනවා බයිසිකලයක මිනිස්සෙක් එනවා කොණ්ඩෙ මුකුත් නැති මිනිස්සෙක්. මේ කල්පනා කරලා මෙන්න මේ මිනිස්සයා නම් මේ වැඩියට ගත්තොත් නයිකල පොඩ්ඩක් නතර කරගත්තා. අතරින් කිව්වා මේ ඔයාට වෙයිද පොඩි දවස් කරන්න මේ ඔයා ඇවිල්ලා මේ පාරේ ඉන ගමන් මෙන්න මෙතනින් ඔයාගේ බයික් එක නවත්තලා එළු කිරි කීයද කියලා අහන්න. මම එළු කිරි විකුණන වෙලින් දෙක් හැටියට තමයි ඒක කරේ. හා කිව්වා. ඉන්නට ඉලා ඇහුවා යා එළු කිරි කීයද කියලා. අහලා ඉතින් මේමයි මාත්‍යා කියලා. ඉතින් ඇහුවා එච්චරයි. පස්සේදී මම කල්පනා කළා මිනිහා ඒ කට් එක මරු නේද මට ඒ ඔළුවේ හැඩේ අර මේ කියලා. පස්සේ කාලෙක මිනිහා ඇදලා අරන් නළුවෙක් කළා. ඊට පස්සේ ජනප්‍රිය චරිතයක් වුණා. ඉතින් ඒ වගේ හොඳ විකට ශිල්පියෙක්. ඔව් ඉතින් එහෙම අය මේ මම ඇදලා අරගෙන කරපුවා ඉන්නවා. නම කිව්වා. ඔව්. එයා ඇවිල්ලා එරික් අබේවර්ධන කියලා ඔය දැන් කේප් සුමනි කියලා හරි ජනප්‍රිය ඒතුමා. අන්නේ එයා පොලේ යන ගමන් ඇදලා ගත්තා. ඒ සිරාවටම ඒක හරියට මට තාම මතකයි ස්ථානේ හෝමගම ස්ටේෂන් එක ගාව මේ අපි කට්ටිය දර්ශනයක් කර කර ඉන්නකොට තමයි එයා ගියේ. එයා ලොකු කනෙක්ෂන් මෙයාව දන්නේ නැහැ. එයාව දැක්කම ආ මෙන්න මේ මිනිස්සෙක් ඊද දන්නේ නැහැ. අනේ මල්ලි මෙන්න මෙහෙමයි 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 කියලා මෙයා කිව්වා. මල්ලිද මචන්ද මේ පොඩි එකක් නෙවම ආ ප්‍රශ්නේ නැහැ. මම පොඩක් බයත් උනා. ආ ප්‍රශ්නේ නැහැ. ඒක වෙලා නැහැ. මරි මම මේ පරිදි දෙන්නනේ මම මේවා කළා නැහැ. අයියෝ බයි බා මෙහෙම ඉන්න එළු කිරි තිනවද කොහමද කියලා අහන්න මෙච්චරයි 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 යාව ඒක ඒ විදිහට කරා ගියා. ඒ කියන්නේ අද රංගන ශිල්පී රංගන ශිල්පියෙක් නේ. ඒ කාලේ අපිත් හෝමාගමින් ගියා නම් හොඳයි කියලා හිතුණා. එහෙම වෙන්නේ නැහැ නේ. නමෝ එහෙම වෙන්නේ නැහැ. දෛවයේ එහෙම ලියවිලා තිබුණා නම් එහෙම වෙයි. ඒක ලස්සන සිද්ධියක්. ඒක තමයි. ඔහොම ගලාගෙන යන්නේ. ඇත්තටම මේ සාමාන්‍යයෙන් ඔය
හාස්‍ය ජනක දේවල් ලියද්දී ඒව ඇත්තටම හාස්‍යයෙන් බලපු දේවල්ද සීරියස් බලලා ලියපු දේවල්ද? ඒ කියන්නේ සමහර ජීවිතවල හරි සංකීර්ණ දේවල් හිතන පතන විදිය වැඩ කරන විදිය මිනිසුන්ට වරදින විදිය තව අයට වරද්දන විදිය ඒවා hina වී කරන දේවල් නෙවෙයිනේ. ඒවා හරි සූක්ෂම කරන දේවල්. හැබැයි ඒව ලියද්දී එතනට හාස්‍ය උපහාසය එකතු වෙනවා. ඔව් හුඟක් වෙලාවට ඔයා කිව්ව දේ හරි වැදගත් මල්ලි මේ මිනිසුන්ට වරදින දේ තමයි හුඟක් වෙලාවට හාස්‍යයට ගන්න ලේසි. ඉතින් මේ මම හුඟක් වෙලාවට දේවල් හාස්‍යයට ගන්න උපයෝගී කරගත්ත කෙනෙක් තමයි මගේ ආදරණීය බිරිඳ. ඔව් යා මේලා බලාගෙන ඉති ගෙදරලා ඉඳගෙන ඉනාවේ බලාගෙන ඉති ආපු දිනකද ගෙදර කියලා මම බලාගන්නම් කියලා අපේ ජෙනිට අක්කා. ඔව් ඉතින් සමහරලාට එයා කරන දේවල් මම දකිනවා හරි සූක්ෂම විදියට. එයා දන්නේ නැහැ මම සමහරලාට ඒවා වෙනත් ආකාරයකට ලියලා තිනවා කියලා. එයාද ගියා මේ ස්ක්‍රිප්ට් එක ඇදලා පෙන්නන්න වෙනවා. ඔව් ඔය දේ මගේ ලියුමනේ කියලා. ඔව් නමුත් එයා දන්නවා සමහර කාන්තාවන්ගේ හැඟීම් සහ ඇසිරීම මම ඔක්කොලට අල්ලගන්නේ එයාගෙන්. මේ ඉතින් එහෙම මිනිස්සුන්ගේ වරදින තැන් මිනිස්සුන්ට වරදිනවනේ ඒක ස්වභාවය. ඒ වරදින එක සමහරු උමනායම වරද්දනවා. එතකොට මේ මේක හස්සිර නැගීම හරි ෂෝක්. මිනිස්සුන්ට වරදින එක සහ මිනිස්සුන්ට වරද්දන එක. ඔව්. වරද්දන එක හස්සිර නැගනවා කියන්නේ. ඔව් වරද්දන සමහරු වන කමින් වරද්දනවනේ. මිනිස්සුන්ට වැරදි මාර්ගයක යවනවා මිනිස්සු. ඔව්. මේ ඉතින් එහෙම තියෙනවා. ඉතින් ඒ වගේම හස්සිර නැගන්න ලේසි. ඔව්. ඔව්. එහෙම තමයි වැඩේ වෙන්නේ. ඔව්. සිරාර නැගේ. තාම කොහොම හරි රස්සාවත් කරගෙන රංගනෙත් කරගෙන දෙකම කරගෙන යනවානේ. ඔව්. අනවශ්‍ය ප්‍රශ්නයක් දැව්වේ? නෑ ඒක සායුක්ති සාධාරණ ප්‍රශ්නයක්. ඔව්. ඔලි තිගස්මකුත් ආගෙන. එන මොකුත් නෙමෙයි රස්සාව නැති වෙයි කියලා හේබයි. නෑ මං හිතන්නේ මට සමාවක් හම්බ වෙවි. කොහොම හරි ඒකටත් මං හරි ආදරේ. එකත් කරගෙන යනවා රංගන ලෝකේ වැඩත් කරගෙන යනවා දෙකම තුලන අරකට වැඩි ආදරයක් ජොබ් එකට වැඩි ලව් එකක් තියෙනවා ඒ කෙසේ වෙතත් මේ මේකත් හරිම සුන්දරයි ඇත්තටම කලාව සුන්දරයි කලාව විඳිනවා කියන එක දැන් අපි කිව්වොත් මල්ලි මේ දැන් ඉර බැහැගෙන යනවා ඉතින් ඔයා ඒක දිහා බලන් ඉන්නවා ඒක දිහේ ඊ තියෙන කල එක අහසේ ඉරී තියෙන කල එක මුහුද නම් එතන ඒකේ කල එක ඒ ඔක්කොම අපිට පේන ඒ අවසර පේන විදිහේ ලොකු චේන්ජ් එකක්. ඉතින් ඒක රස විඳින්න පුළුවන් ඒකත් කලාව තමයි. ඉතින් කෙසේ වෙතත් කලාවට ඉතින් ගොඩක් ආදරේ. ඉතින් ඔය දෙකම තුලනාත්මකව යනවා. දැන් අපි මෙච්චර වෙලා හිනා වුණානේ. ඒ හිනා වශයෙන් ඇහුවොත් දැන් මේ කාලේ ඇතුළත කොහොමද ප්‍රොඩක්ෂන් වල තත්ත්වය කොයි විදියටද මේ වැඩ කටයුතු කරගෙන යන්නේ? ආ ඒ හොඳ බරපතල ප්‍රශ්නයක් ඒක. බරපතල ප්‍රශ්නයක් ඒක. මේ මම මේ සමස්ත කලාවට ඉන්න ප්‍රජාව ගැනම නියෝජනය කළා මම කතා කරන්නම් මේ තෙන්දි. ඇත්තටම තියෙන දැන් තියෙන බරපතලම ප්‍රශ්නේ තමයි දැන් මේ තියෙන ආර්ථික තත්ත්වයන් උඩ මේ ටෙලි නාට්‍ය එහෙම නැත්නම් වේදිකා නාට්‍ය හෝ සිනමා හෝ මොනවා හරි ගොඩනැගීම හරි අපහසුයි. හරි අපහසුයි. මොකද හේතුව අපි ඉන්නේ ලෝක සිනමාව ලෝක ටෙලි නාට්‍ය මේව ඔක්කොම පෙන්වන යුගයක. අපිට CD එකක් ගත්තොත් එහෙම නැත්නම් ඉන්ටර්නෙට් එකට ගියොත් අපිට ලෝකේ තියෙන විශිෂ්ට නිර්මාණ බලන්න පුළුවන්. එතකොට ඒවට පාවිච්චි කරලා තියෙන ටෙක්නොලොජි එක ඉහළ මේවා. මේ වගේ තැනක තියාගෙන අපිට ආපහු ගල්ුගෙට යන්න බෑ. එහෙමනම් අපිත් මේකට සමගාමීවත් යන්න ඕනේ. අඩු ගන්න උත්සාහයක්වත් කරන්න ඕනේ හොඳ තත්ත්වෙ නිර්මාණය කරන්න. මේවා නිර්මාණ ඒ විදිහට මේ තාක්ෂණයේ උපයෝග කරගෙන නිෂ්පාදනය කරනකොට අපිට එන මූලිකම ප්‍රශ්නේ තමයි මුදල්. අපි සමහර ලාවට කෑම පැකට් එක රුපියල් 150ට බජට් කරලා වැඩේ පටන් ගන්නවා රුපියල් 450 වෙලා කෑම පැකට් එක. එතකොට අපි යම්කිසි ආයතනයක් එක්ක ඇග්‍රීමන්ට් එකක් ගැහුවොත් මෙන්න මේ ගානට අපි ඔයගලන්ට මේ ටෙලි නාට්‍ය හදලා දෙන්න කියලා හදන්න බෑ. ලොකු අපහසුතාවයකට පත් වෙනවා. එතකොට මේ පීඩනය කොහෙන් හරි යන්න ඕනේ. කොහෙන් හරි යන්න ඕනේ. මිනිහෙකුට වැටුප වැඩි නොවි එහෙම නැත්නම් ආදායම වැඩි නොවි වියදම් සේරම වැඩි වුණොත් එයා කොහොමද මේක පියවගන්නේ පියවගන්න බෑනේ ලොකු ඩැමේජ් එකක් සිද්ධ වෙනවා එතකොට මේ ඩැමේජ් එක සිද්ධ වෙන්නේත් මේ නිර්මාණ වලටමයි එක්කෝ මේක නගපාන ශිල්පීන්ට හරියට ගෙවන්න බැරුව යනවා එහෙනම් තාක්ෂණික ශිල්පීන්ට ගෙවන්න බැරුව එතකොට ඒගොල්ලෝ හිත් වේදනාවෙන් වැඩ කරන්නේ අවසානයේ වෙන්නේ කඩා වැටෙන එකයි
නියම නිර්මාණයක් තියෙන්නේ. ඒක නිසා දැන් සිද්ධ විය යුතු කාරණාව තමයි මේ තත්ත්වයන් තීරුම් අරගෙන සෑම කෙනෙක්ම මේවට අදාළ ආයතන පවා තීරුම් ගන්න ඕනේ. දැන් නිෂ්පාදන වියදම ඉහළයි. යම්කිසි සාකච්ඡාවකට එල එකඟතාවයකට ඉන්න ඕනේ. දැන් අපි ඕගලන්ට මෙන්න මේකට මෙච්චර ගාණක් ගෙවන්න. එහෙම නැතුව තාම අර ගිරිගු ඉස්සජ්ජුනේ කාලේ ගාන ගෙවලා වර්තමාන දෙයක් බලාපොරොත්තු වෙනවා නම් ඒ කලාවැටීමක් තමයි. ඒක හරි. ඒ වගේම මේ සුරා මේ දැන් ඒ නිර්මාණයට ගෙවන්න ඒ නූතනයට ගැළපෙන ගෙවීම කරන්න ඒගොල්ලන්ට ලැබෙනවද කියන ප්‍රශ්නත් තියෙනවා. ඔව් ඒක ලොකු ගැටලුවක්. ඒක ලොකු ගැටලුවක්. ඒක ඩැමේජ් තියෙනවා. ඉතින් ඒක සාධාරණයි ඒගොල්ලන් කියනවා නම් අපිට ලැබෙන්නේ මෙච්චරයි. සමස්ත මේවෙකෙම ඩැමේජ් එකක් තියෙනවා. අපි ඒකට ඒකේ ආන්සර් එකත් අපි ගාවමයි තියෙන්නේ කියලා හිතනවා. ඒ කියන්නේ දැන් මටත් තියෙන්නේ මේ අවස්ථාවේ මේ ප්‍රශ්න සෙටල් වෙන්න. මෙතුමාට එම අර මම ඔක්කොම බැලුවම අපි ඔක්කොගේම අරමුණ එකයි. අපිට නැද්ද ඒකට? ඔබලාට එක තියෙනවා. හරි මම එහෙමනම් ඒ අරමුණ එක නම් ඒ අපේ ඉල්ලීම එකක් විය යුතුයි. එතකොට පාලකීන්ද දේශපාලනලුකද ඒගොල්ලොත් ඒ ඉල්ලීමට අවනත වෙනවා. මොකද මිනිසුන්ට උවමනා දෙන්නේ ඒගොල්ලෝ කරන්නේ ඉන්නේ. එතකොට මේ ප්‍රතිසංස්කරණය තමයි දැන් අවශ්‍ය කිව්වහම ඒ ඇයිද ඒක තමයි ප්‍රොමෝට් කරන්න වෙන්නේ. එතකොට අනිත් එක මගේ නම් පුජ්‍යලික හැඟීම මේ මොහොතේ මේකේ බෙදී මුත්ම තියෙන්න බෑ. අපේ ලාංකික වැසියන්ට තියෙන ප්‍රශ්නය අපි සියල්ල දේශපාලන ලෝකේ වේවා ආගමික ලෝකේ අපි හැමෝම එකතු වෙලා සාකච්ඡා කරලා සම්මුතියෙන් මේක විසඳගත යුතුයි. මොකද ඊට පස්සේ තමයි අපි අපේ ටීම් එකට දෙන්න මේ ටීම් එකට දෙන්න කියලා ඉල්ලීම් කරන්න පුළුවන් වෙන්නේ. එහෙම හිතන්න පුළුවන් සොසයිටි පරිසරයක් තිබුණම දැන් එතන නිමේ තියෙන්නේ කියලා මට හිතෙනවා. ඒක තරහකට ගෙනවත් දේශපාලන විවේචනයක්වත් නෙමෙයි. අපි සියල්ල එකතු වී මේ ප්‍රශ්නේ විසඳාගත යුතුයි කියන තැනයි මම නම් ඉන්නේ. මම රජකෙක් හැටියට ඔතෙන්දි වෙන දේ මෙහෙම දෙයක් කරනවා. ඒ හුඟක් වෙලා නිෂ්පාදකය බේරගන්න මම එහෙම දේවල් කරනවා. ඒ උදාහරණයකට හිතන්න එක නාට්‍යයක තියෙනවා පිටරට ඉඳලා එන කෙනෙක් ප්ලේන් එකෙන් බහැලා ඇවිල්ලා එයාපෝට් එකෙන් එක්ක ටැක්සියක් අරගෙන එහෙම නැත්නම් එයාගෙන් වාහනයක් ගෙන්නගෙන එයා ගෙදෙට්ට එන දර්ශනයක්. දැන් ඕක මම ලියනවා එළියට එනවා බැගේජ් එක අරගෙන එයාපෝට් එකෙන් ඇවිල්ලා මේ පාරේන බයිසිකල් එකකට කතා කරලා මල්ලි අනේ මම පොඩ්ඩක් අතනින් දාන්නකො කියලා ලියනවා. දැන් තේරෙනවද මේ බජට් එක කපු විදිය මම? ඔන්න ඔයගේ උදව් මම කරනවා. එහෙම තමයි දැනට මේ මේවා කරගෙන යන්නේ. කරගෙන යන්නේ සිද්ධ වෙලා තියෙනවා. ඔව් නේ එතන නේද අර ශිරණ්ණය කිව්වා වගේ හැමෝටම අඩියක් පස්සට අරන් එතන හිතන්නත් වෙලා තියෙනවා. දැන් සමහර කාලවල පියාඹන්න බෑනේ පයින්වත් යන්න බැරි කාලේ කර දැන් ෆෝන් වලත් තියෙනවානේ මානේ ලෝ බැටරි වුණාට පස්සේ කොහොමද ඔන් කරගන්න ඕන සේව් කරගන්න ඕන සේව් කරගන්න ඕන කොහොමද කියලා නේ සමහර කාල තියෙනවා පවතින වැඩ කරන්න වෙන කාලනේ. දවස් සමහර කාල තියෙනවා පොඩි ගියර එකක් වැඩිපුර දාලා යන කාලේ වගේ ඕන කාලෙක සිරණයි යකෝ වගේ අඩියක් පස්සට අරන් හැමෝටම බලන්න වෙලාවක් තියෙනවා. මොකද අපි හැමෝගේම ප්‍රශ්නයක් ඒක එක ටීම් එකකට එක දේශපාලන පක්ෂයකට මම මේව ගැන කතා කරනවා නෙමෙයි. එහෙම කරන්න බෑ. ඊගාගේ ප්‍රශ්නෙත් මගේ ප්‍රශ්නෙමයි. ඒ දේශපාලන මෙවන් එක ප්‍රශ්න මෙවැනි වකවානුවක යම්කිසි නිර්මාණයක් සාර්ථකව කෙනෙක් කරගෙන යනව නම් ඔහු මේ ශාස්ත්‍රීය වීරයෙක් හැටියටම මම දකින්නේ. ඒ කියන්නේ බොහොම හැම පැත්තෙම කල්පනා කරලා හැම දෙයක්ම ගලපගෙන කෙනෙක් හොඳට යමක් කරගෙන යනවා නම් වීරෙක්. හරි අමාරු. මනුස් මේ ද අපි මෙච්චර වෙලා විශ්ෙන් බි වෙන්නේ නැහැ. මොකද්ද මම? අපි මෙච්චර වෙලා දැන් කතා කරා මේ ශාන්තයට හරි අපූරු හඬක් තියෙනවා. අපි පොඩි ශාන්ත විවිධ හඬවල සිංදු කියනවානේ. ඔව් ශාන්ත ඉතින් ශාන්තගේ පිරිමි කටහඬවල සිංදු කියන ඕන කෙනෙක් අහලා තියෙනවා. ශාන්ත පොඩි මේ නිකන් ගෑනු කටහඬකින් සින්දුවක් කියලා වෙන්නේ මේ ඕක මරු මේ එකක් ඔය ඒක ඇත්තටම මල්ලි මේ ඔය වැඩේ ජිමික් එක කරන්න පුළුවන් අර ඔය දැන් තියෙන නූතන මයික් වල ඒවා එක එක හඬවල් හදන්න පුළුවන් හදන කියන්නේ මේ ඒවට එක එක ඉෆෙක්ට්ස් දාන්න පුළුවන් ඒ තුලදී තමයි මේ ඒක එහෙම කරන්නේ අනිත් එක මේ අර පිච් එක අල්ලන්න කියලා අපි කියන්නේ ඒ ගන්න ශෘතිය තියෙන්න ඕනේ කොහොම හරි ෆීමේල් සින්දුවක් කොත් මේ මම නිතරම කියන එකත් අයියේ අපි පොඩි විරාමයකට යන්න පොඩ්ඩක් හරි ඔව් අපිට මේ වෙලා බලන්න ඊට කම්මඩ ගියක් සාමාන්‍යයෙන් සුරංගයියට කතා කරන්නේ කවුරු කියලා සුරා මල්ලි කිව්වා මාත්‍යා කිව්වා සුරා මට හරියටම කවුරු කියලා කතා කරන්න කියලා දැනගන්න ඕනේ යාළුවා. තාම මෙයාට මම වැඩිම කතා කරන්නේ සුරංග මාත්‍යා කියලා. දැන් මෙතන අපි දෙන්න මේ
ලෝකවාසීන් බලාගෙන ඉන්න තැන සුරා මේ සුරංග මහත්තයෙක් වම් ටිකක් අයියෝ මේ දෙන්න මේ අපි තිරේ දකින්න එකම විදිහට ඒ වුණාට එතන පොඩි ඇත්ත ජීවිතේ දෙන්න දෙන්න පොඩි මේකක් තියෙනවනේ ඔන්න තත්තර කීප ලව බල අපි දැන් සොරත් එක්ක හඬට සුරා ඉතින් මේ නිතරම මම ඇත්ත ජීවිතේ කතා කරන්නේ සුරංග මහත්තය කියලා. ඒක එක පුරුදු වෙලා ඒක මම මං හිතන්නේ අප අවුරුදු 40කට වැඩි කාලෙකින් එදා සිට අද දක්වා සුරංග මහත්තය. මේ වගේ වැඩසටහනකදී ඉතින් අර අපි දෙන්නගේ වෙනසක් තේින්නේ නැහැ. දෙන්නම නිකන් සහෝදරයෝ දෙන්න වගේ ඉන්නේ. සුරා ඉතින් මොකද වෙන්නේ මේ දවස්වල කියලා සුරා කියලා කියනවා. සුරා කියපු විදිහට මොකද්ද කියන්න කැමති දැන්? නිර්මාණ කරුව නිර්මාණ විදිහට දෙනවා ඉතින් ඒවා බලලා අපි සැනසෙනවා අපි කරන්නේ එක විදිහක රස්සාවක් තව පිරිසක් කරන්නේ තව විදිහක රස්සාවක් මේ රස්සා කොහේ හරි ගැලපෙනවා නේ ඒ ගැලපීමත් එක්ක අපි මේ ලෝක කලා ලෝකයේ ඉදිරියට යනවා බොහොම සහයෝගයෙන් සතුටින් එතකොට දැන් අපි කතා කරොත් දැන් අපි පුතා ගැන සුරා කවුද අපේ සංගීත සංගීත ගැන කතා කරා සංගීත අපි නිර්මාණ වල දැක්කා දැන් එතකොට ජෙනිට අක්කා ඒ නිර්මාණවල ජෙනි ඇවිල්ලා එයාගේ රැකියාව පාසල් ගුරුවරිය ගුරුවරිය ඔව් දැන් විශ්‍රාම සුවෙන් ගෙදර ඉන්නවා අපි කිව්වා වෙලාවටත් කලින් විශ්‍රාම අරගෙන මේ ඒ වෙලාවට කලින් විශ්‍රාම ගන්නුවයි කියලා මම නිරන්තරයෙන් බැනුම් අහමින් ඉන්නේ මොකද තවදුරටත් සේවය කරන්න තිබුණා නම් හොඳයි කියලා එයා හීනනුත් දකින්නවලු ආයේ ඉස්කෝලේ ගන්නවා මේ ඉතින් අවුරුදු මං හිතන්නේ 29ක් 30කට ආසන්න වෙන කාලයක් එයා වෘත්තියේ දුනා මට පොඩ්ඩක් මතක් කරන්න ආපහු අහපු ප්‍රශ්නේ ජෙනිට් අක්කේ නිර්මාණ වල කොහොමද සම්බන්ධ වුනේ දැන් ඉතින් ඔව් එයා මේ අපිත් එක්ක මගෙත් එක්ක ගොඩක් මං හිතන්නේ එක වැඩසටහන් 100ක විතර වගේ රඟපෑවා රංගනින් දායක වුණා මේ ඉතින් එයා ඇත්තටම ආවේ එයා හරි සතුටින් තමයි ඒකට ආවේ වෙන එකක් තියා එයා සෙට් එකට එනකොට ඉන්නේ වැඩ කරන ළමයි පව හරි කැමති මොකද එයා ආවම ළමයින්ට මේ විශේෂයෙන් කන්න බොන්න දේවල් අරන් දෙනවා කියලා එකක් තිබුණා. ඉතින් ඒක නිසා බොහොම ලෝභාවකින් තොරව වීදම් කළා. හැම කෙනාටම දරුවන්ට වගේ සැලකුව කෙනෙක් කියලා. ඉතින් එයාට හරි ආදරේ. හැබැයි එයාට දැන් මං හිතනවා මට වඩා වැඩි පිරිසක් ප්‍රේක්ෂකෝ ඉන්නවා. ඒ ඉන්නේ මේ මගෙත් එක්ක හවුල් වෙලා කරපු රංගනේ නෙමෙයි. එයා පුතත් එක්ක එකතු වෙලා කරපු කුකරි සෙග්මන්ට් එක. ඔරි කුකරි ගේම් එකක් ගැහුවයි කියලා මට හිතෙන්නේ. කොහොම වුණත් එයාට ආදරය කරන කෙනෙක් හරි වැඩි. අනික කොයි හරි ගමනක් ගියත් මම ඒක දකිනවා. එයාව දැකලා තමයි දැන් එන්නේ. ඊළඟ කොහොමද මේ ඔයා උයපු අපි කෑම කෑවා. ඔයා හදපු වෙල්ල වැවුම් අපි හැදුවා. යන්තම් ජීවිත බේර ගත්තේ බොහොම මේ කොහොම හරි එයාට මේ ලොකු ඉල්ලුමක් තියෙනවා. හැබැයි ඒක එයාට තියෙන්නේ අපිට තියෙන ඉල්ලුමට වඩා ලොකු ආදරේ මුසුච්ච ඉල්ලුමක්. අර හැමෝගෙම අම්මා වගේ හරි හැංගීමකින් ඉත අහිංසකව හරි සුහදව සමීප වැඩ කරන කෙනෙක් නේ. ඔව්. දැන් මේ සිරන්නගේ ගෙදර
කවද ගාගත්තේ නැහැ ගෙදරට තොරින් තමයි වැඩේ කරන්න ඔය සිද්ධියද්දී ඕ කියා කියන්නේ යාට වයිෆ් කෙනෙක් ඉන්නවද කියලාවත් මතක නැහැ තත්ත්වයක් මතක නැති වෙනවා එහෙමනේ ඔව් මේ බබාලා දෙන්න දැක්කමයි මතක් වෙන්නේ අම්මට දරුවෝ ඉන්නවනේ කියලා එහෙම එකක් තියෙනවා සමහරట్లా නෝනගේ නම මතක වෙලා දොස් ආපු වෙලාවල් තියෙනවා හැබැයි ඉතින් අර මෙතුමාට වගේ මෙතුමගේ නෝන මහත්තය වගේ මේ අපේ නෝන මහත්තයට රංගපාන්න නම් බෑ යා එයා මට අවංකවම කිව්වානේ මට තාලෙකට අප්පුඩියක්වත් ගහන්න බෑ කියලා. ඉතින් එයා හොඳ ගෘහණියක් ආදරණීය බිරිඳක් ඒච්චර තමයි ඉතින්. ඒත් මද නේද? ගෙදරට ගලින්ම ආවා. ඒ සිග්නල් එක ගෙදරට නේ. ඒ මමතක වෙච්ච දේවල් නැද්ද? හොඳම අමතක වීම ඔම් මෙහෙමයි අමතක වීම නම් තියෙනවා ඉතින් ඇත්තටම අර නම අමතක වෙච්ච එක ඇත්ත අමතක වෙච්ච දේවල් උත් අමතක කරපුවා මට ඒක තේරුම් ගන්න බැරුව ගියා තොක්කක් යන්න ඉතින් ආදරේට කියලා මං හිත පරිවර්තනය කරගත්ත ඒව තියෙනවා ඉතින් ඔය හිත ගමන් බඩුගේ ඉන්න අර මේවා ලිස්ට් දුන්නා මේවා අමතක වෙලා යනවා ඉතින් ඒවට හොඳ ඒවා ඒක අමතක කරනවනේ එයා මතක් කරන්නේ ගෙදර ආවෙන් පස්සේ ඒක ලස්සන වැඩේ කියන්නේ දැන් එයාට හිම අමතක වෙනකොට සුරංගයට අමතක වෙනවා සංගීත දැක්කම තමයි මතක් වෙන්නේ ආ මම බැඳලා කිව්වා මෙයාට නෝනගේ නම අමතක වෙනවා මට හුඟක් කියලා මම කතරද බැඳලා කියලා මතක නැති වෙන ලාවල් තියෙනවා දැන් බැඳපු දවස එහෙම මතකද මතකද මතකයි එදාගේ දවස අමතක කරන්න කොච්චර try කළත් අමතක කරන්න අමාරුම දවස. අමතක කරන්න try කරත් අමාරුම දවස. ඔව්. මේ ඉතින් කොහොමද ඇත්තටම ආදරම කෙනෙක් ඉතින් ඇත්තටම මේ එයා තමයි ඉතින් මගේ පිටිපස්සෙන් මේ මට හයියට ඉන්න එකම කෙනා. ඒ කියන්නේ අවංකවම support එකක් දෙනවා නම් කෙනෙක් උඹ මේ මග ඵලයන් උඹට මේක හරියයි මේ ආශිර්වාදය ලැබෙනවා කියලා ඒ හිත සිතින් ඒ ආශිර්වාදය කරන කෙනා එයා තමයි. ඔය ඊට දවස මතක නැහැ නේ. දවස මතක නැහැ නේ. මතකයි. කියලා බලමු. ජූනි මාසේ 8 වෙනිදා. දැන් ඉතින් ජෙනිටක නැහැ නේ ඇත්තද කියලා. ඔයා දැක්කද? අන්නාරේ සිරන්නේ බර කල්පනා. මේ මම කල්පනා කරන්නේ. මගෙන් යවුත් මොකද වෙන්නේ කියලා නේ. ඇත්තටම මතක නැහැ. අපි කතරමද දැන් මේ අපට අවුරුදු 35ක් කොහමරි මට එකක් මතකයි මම මේ සුරා මේ ජොබ් එකට යන්නේ ඉස්සෙල්ලා තමයි මම කසාද බැරි. ඔව්. ඔව් ඉතින්. ජොබ් එකක් නැති මිනිස්සෙක් කසාද නේද? ඉතකොට කසාද නේද? දරුවෙක් ගෙන් හම්බුනට පස්සේ තමයිලු කල්පනා කරේ. ඌ මන්ද රස්සාව කරන්න බෑ. ඒක නේද? ඔව්. රස්සාව කරලා කසාද බැඳිනවා මිස රස්සාවට කසාද බැඳින්නේ නෑ. නෑ මම මිට අවුරුදු 25කට දීගෙන ඉතර ඒ පොලිස් මගේ ආරාජකාරී කරන ආයතනයේ ඉන්ටර්විව් එකට ගිහිල්ලා මට මතකයි මම විවාහකයි කියලා මේව කියලා මම ඒක පොඩටම ෂුවර්. ඔව්. ඔතනින් එයාට අපි ඔය ප්‍රශ්නේ අහන්න. ඉන්නේ අපි ආය යන්නේ. ගුණා මතක් කරලා ගන්නත් ඕනේ. ඉදර යන්න හම්බුනේ. හම්බුෙන්නේ. හරි. අද නිවාඩු දාලා යන්න එපා වැඩ ඇරිලා යන්න. අනේ මේ තව එකක්. කොහොම හරි මං වැඩ කරන ආයතනයේ කීප දෙනෙක් ඒ දවස්වල ඇහුවා ඔය බැඳලාද කියලා මම නෑ කියලා දිව්වා. ඒකවත් මතකයි. දැන් මම පොඩ්ඩක් අර කන්ෆියුස් වෙලා ඉන්නේ. කෝකද හරි කියන්නේ. හරි. ඕක අද හවසට ලියා ගන්න පුළුවන්. ඔක ගෙදර ගිහිල්ලා තේකට කලින් ලියා ගන්න පුළුවන්. ඒක විශ්වාසයි. ඒක මතකයි. මේ දැන් සුරංගයි සාමාන්‍ය මේ දේවල් ලියද්දි අදහස් එන තැන් තියෙනවනේ. ඔව්. නේද? ඔය බොය ඔය බී අකුරු තුනක් ගැන කියනවනේ. බස් බෙඩ් බාත්รูම් කියලා කියන්නේ අදහස් වෙන තැන් කියලා. තැන් කියලා. බස් වලදීත් අදහස් වෙනවනේ නේ. බස් වලදීත් අදහස් වෙනවා. බස් වලදී අදහස් එකතු කරනවා මම හිතන්නේ. මම මොකද හේතුව මේ අනේ මට දැන් මේ මුඟ කාලෙකින් නම් බස් එක යන්න බැරි වුණා. බස් වල ඉන්නේ පීඩාවට පත් වෙච්ච මිනිස්සු කියන එකයි මගේ කල්පනාව. බොහොම සුළු පිරිසක් තමයි විනෝදෙන් බස් එක යන්නේ. අනිත් අය හැම කෙනෙක්ම එක්ක රැකියාව නිසා එහෙම නැත්නම් මොනවා හරි ප්‍රශ්න. බස් එක යන්නේ පීඩාවෙන්. කොරවලකට යනවා වෙන්න පුළුවන්, පරක් විල රස්සාවට යනවා වෙන්න පුළුවන්, තමගේ දරුවව ගන්න යනවා වෙන්න පුළුවන්, ලොකු ප්‍රශ්නයක පැටලෙනවා. ඉතින් මේ මිනිස්සුන්ගේ ප්‍රතික්‍රියාව හරි වෙනස්. විශේෂයෙන් බස් එකට නැග කෙනෙක් එයා ගැටෙන්නේ ඉස්සෙල්ලාම කොන්දොස්තරවරයත් එක්ක. එතකොට අර ඉන්න මිනිස්සයාගේ පීඩනෙත් එක්ක තමයි අර යැත් එක් ගණදුණු සිද්ධ වෙන්නේ. සමහල්ලාවට එහෙම මේ වචන කුමාරු වෙනවා. ඉතුරු වෙලාවට ලැබුණ නැත්නම් නෝමනා විදියට කතා. හැබැයි හොඳ මිනිස්සු මේ. ඔව්. තරක මිනිස්සු නෙමෙයි. ඉන්න පීඩනයේ ප්‍රශ්න නිසා නොඑක් විපිරියාස
පත් වෙනවා. ඉතින් ඕවා කන වැකෙන ඔය ගස්සේ යනකොට ඒවත් කනේ දාගෙන කොහොම රෙකෝඩ් කරගන්නවා. ඔව්. රෙකෝඩ් කරගන්නවා. ඔය රෙකෝඩ් කියන්නේ කනේ තමයි. කනේ රෙකෝඩ්. හා ඒ රෙකෝඩර් එක. හැමදාම රෙකෝඩ් වෙන එක. මම කිසි දවසක එහෙම තාක්ෂණය පාවිච්චි කරලා නැහැ කිසිදෙම මතක තියාගන්න. සීලම දේ මතක තියාගන්නවා. ඉස්සර මම අතින් ලිව්වේ. දැන් මම හිත හිත ටයිප් කරනවා. මේ ඉතින් ඒක එහෙම මතක තියාගන්න බස් එක. ඊළඟ සමහරලාට ඉතින් බස් එකේ යනකොට සාක්කුවට අත තිබ්බම තේරෙනවා කාර් එකේ අතන සාක්කුවේ කියලා. ඔව් එහෙම ඉච්ච අවස්ථාවක් තියෙනවා. මම කාර් එක දාලා බස් එකේ ගිය අවස්ථාවක් තියෙනවා. අමතකද? ඒකද වයි නේ. ඔව් ගා කිලෝමීටර් ගානක් ගියන පස්සේ තමයි අඩි මේ අතුරක් තියෙන මොකද්ද කියලා කල්පනා කළා. හරි කියන්නේ ආයි. ආපහු බස් එකේ යනකල් කාර් එක ගන්න යනවා. ඒක වෙන්නේ මේ වැඩ වර්ක් ලෝඩ් එක වැඩි වුණාම සමල්ලාට සමහර දේවල් අමතක කරලා දානවා ඉතින්. බර වැඩි වුණාම. ඔව්. ඔව් කියන්නේ කාර් එක ගැන ලොකු බරක් නෙතින් නේ. ඔව්. මේ දැන් මම අපේ නෝනට කියලා දෙන්නේ මට මම තමයි කඩේ යන්නේ. ඔව්. මේ ඉතින් මේ ලෝකේ මිනිස්සේ කියන්න පුළුවන් හොඳම කඩේ යන්නේ තමයි නෝනට කඩේ යන්නේ. ඉතින් එයාට මම කියලා දෙන්නේ ඔක්කොම දේවල් මට ලිස්ට් එක ලියලා දෙන්න. නැත්තම් අමතක වෙනවා. දක්කලාට ඒක සාමාන්‍ය පිරිමියට තියෙන ලෙඩක් නේ. ආත බලන්න. අතකේන. උත්තර දෙන්න හොඳ ප්‍රශ්න. ඒක තමයි නේ. සතුටින් විනෝදයෙන් ජීවිත ගෙවන වගේම ඒ ජීවිත සතුටින් තියෙනවා. සුරංග සතරසිංහ සහ ශිරාන්ත ගාල්ලගේ අපේ සහෘදයින් දෙන්නත් එක්ක අවුරුදු 40කට කලින් නේ. ඒ කියන්නේ ඉපදින්නක් කලින් තිබුණු සහෝදරකමක් ගැන අපි මේ කතා කරන්නේ. එහෙමද? අපි ඉපදින්නක් කලින්. අපි ඔයාලා ඉපදින්න කලින්. ඔව්. ඉතින් මේ ඒ එක බැඳීම අපි ඇත්තටම සතුටින් තියමින් අදත් ඒ මතකය අවසන්දීනේ අපිටත් hina වෙන්න ඉඩක් හම්බ වුණේ. hinaව කියලා කියන්නේ ලොකු ඖෂධයක් මිනිස්සු සතුටමයි හොයන්නේ නේද? ඔව්. ඒ මම හිතන්නේ hinaවට පුළුවන් අර හිතේ බර වෙලා තැම්පත් වෙලා කැටි ගැහිලා තිබුණ වේදනාවන් එකපාර නැති කරලා දාන්න. ඉතින් ඒ කරන්නේ පුදුමාකාර සුවපත් කිරීමක් ඒ හිනාව ලබා දීම තුලින්. ඔව්. රස්සා දෙකේම කරන්නේ සුවපත් කිරීමනේ නේ. ගන්න යන. මේ පූර්ණ කාලීනවම කලාවත් එක්ක සුවපත් කිරීම සුරංග අයියාගේ වැඩේ නේ. කොහොමනත් දෙන්නටම බොහොම සූතී අද දවසේ අපිත් එක්ක මේ උදේ පැයක් කලේකට කිරීම ගැන බොහොමත්ම ස්තුතියි. නාවෙන් මම හම්බුයි. ඔව්. බොහොම ස්තුතියි. ඒ වගේම මම ඔයාලා දෙන්න ගෙදරත් මතක් කරන්න ඕනේ. ඉතින් අර බොහොම සුන්දරව තමුන්ගේ යාත්‍රාව ගෙන යනවා වගේ ඔයාලා දෙන්න මේ වැඩසටහන ඉතාම හොඳින් ලස්සන කළා. මේ ඉතින් අපි කවදත් ජාතික රූපවාහිනියට හරි ආදරෙයි. මේ ජාතික වස්තුවක් මේක රැක ගන්න ඕනේ. ඉතින් මේ වස්තුව රැක ගන්න ඕගොල්ලෝ දෙන උත්සාහය සහ උනන්දුව විවෝම ආදරයෙන් ගෞරවයෙන් සිහිපත් කරනවා. ඒ වගේම මතක් කරන්න ඕනේ මට ශාන්තට දෙන්නටම ආරාධනා කිරීමට විශේෂයෙන් අපේ ප්‍රසන්න මල්ලිට ස්තුතිවන්ත වෙන්න ඕනේ. සහ ඇතුළු සියලුම කණ්ඩායමට තාක්ෂණික කණ්ඩායමට මොකද හේතුව අපි දෙන්නාට මේ වගේ වැඩසටහනක වාඩි වෙන්න ලැබෙන්නේ කලාතුරකින්. ඉතින් මේක අපිට ලබා දුන්න විශේෂ අවස්ථාවක් හැටියට සැලකනවා. ඒකට ගෞරව කරනවා. ඇත්තෙන්ම අනේ මේ අර බොහෝ අය විචාර කරන ප්‍රශ්න වලට වැඩිය ඔයාලගේ එක මට දැනෙනවා හරි සුන්දරයි කියලා. හරි සෞම්‍යයි. හරි හොඳ වෙල් ඩිසිප්ලින් කියලා අපි කියන්නේ මේ ඉංග්‍රීසි දන්නේ. කොහොම හරි මේ එහෙමයි ඉතින් ඔයාලා දෙන්නගේ ඉදිරිපත්ම ඔයගොල්ලෝ ප්‍රශ්න අහනකොට ඒක රසයක්. හරි මේ එකක් ඉතින් කොහොමත් රූපවාහිනී ඉතින් වැඩ පිරිය ඇඩ්වාන්ස් ඉතින් ඒක කට ගොඩක් ඉතින් හරි ආදරෙයි එන්න ලැබිච්ච එකත් ගොඩක් මේ සතුටුයි ප්‍රසන්න මහත්තයාටත් ගොඩක් ස්තුතියි ඔයා සුන්දර කෙනෙක් හරිම සෞම්‍යයි ඉතින් හැමෝටම ජය වේවා බොහොම ස්තුතියි දෙන්නටම අපිත් බොහොම කලාතුරකින් ටිකක් වැඩි ඉඩ දෙලා අපි තාම අහගෙන හිටියා බොහොම ස්තුතියි බොහොම ස්තුතියි දෙන්නටම ආයෙත් දවසක හම්බ වෙමු අපි එහෙමනම් කෙටි විරාමයක් ලබාගෙන ආයෙත් ලොකසෙවරින් මුදගහේ